අදනිය පුංිදුව පපුතේ ඔන්න මං අදත්තාව පුංචියාලගේ නැනමිහිරත් එක එකතු වෙලා පලවිින් ප්‍රශ්න පත්තරයට ඒමතන් ශිෂ්ෂ ති බාග ප පලවිින් ප්‍රශ්න පත්තරයට ඉහලා ලකුණක් ලබාගණඩ පොඩි උදව්වක් කරන්න. ඒකන්නේ මේ ප්‍රශ්න පතර ගැන චුට්ටක්වාල් කියලදීලා ඒ වගේම මේ ප්‍රශ්න පත්තරේ තියෙන. මොනවාද ප්‍රශ්න කියර චුට්ටා සාකච්චා කරල බල්ල මොනමහරි යාලට පොඩි වාසිය කත් කරන්න පුළුවන් අස්ථතා තියෙන න අන්නෙ උදාකරදෙන්ටයි මේ සූදානක් වෙන්න. ඔන්න පුංචිද පති ආහගන්ඩ වාල මේ ප්‍රශ්න පත්තරේ නැතම් පලවෙනි ප්‍රශ්න පතර ල කියන ඉරිගහන ප්‍රශ්න පත්තරය කියර මෙන්න මේක තියෙනවා අපිට ප්‍රශ්න හතල්යක් ඒටිට ලැබෙන කාලයනම් පුංචිදුයොතුත අපි දන්නවා විනාඩි හතලිස් පහකාවා කාලයක් ලැබෙන්නේ ඒන්න අපිටික් වේගවත්ත මේකට පිළිතුර සපයන් ඕන. අනිත්්‍යක කතමා අමතක කරන්න හොඳනෑ. මේ එක ප්‍රශ්නයකට අපිට ලකුණු දෙක හමාරගමල ලබෙනවා එහෙනම් ලකුණු ටික අපි වටිනා ලකු ටිකක් ෙතර පිළිගණඩ න්නන්නේේ ද. එහෙම් මේ ලකුුණ රැකගන්න. අපි මේ ප්‍රශ්න පතරයට පිතුරු සපේන්ඩ න. එතකොට මේ ප්‍රශ්න පතර තුර තියෙනා ංචිදපතේ තියෙන ප්‍රශ්න හතලිහය මං බෙදන මෙන්න මෙහෙම. එකක් තියෙනවා අපිට මේක සරල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ තියෙනව ටිකක් අමාරු ප්‍රශන. ඉට පස්ස තව තියෙනවා සාමාන්‍යෙන් අපිට බොහොම පහසය මිසඳ ගන්නඩ පුළුවන් ප්‍රශ්න අපි මෙහම ගත්තොත්යම එකක් තියෙනවා සරල ප්‍රශන යිික්තිනවා සාමාන්‍ය පශන අනිතවතින අමාරුම් ප්‍රශ්න. එහනම් මේ අමාරු ප්‍ර්න කොට ංචි දවපතයේ තියෙනවා ගනිත ගැටලු. මං මේ හදන්නේ පුංචි දුවරපුතාලට අද ඔන්න ඔය ගනිත ගැටලු විසඳ ගන්ඩ සරල්ල කෙටික්‍රම දෙකක් කියදට. එහෙමනං අපි අද සූධනමමු අන්නන්නේ කෙටික්‍රම දෙ එකක් ගැ ගන්න. අදමම් පුංචි දළපුතාලට කිය දෙන්න මේ එකතු හා වෙන සැසුරගෙන ගනිත ගැටලු කිහිපයක් සාකච්ඡා කලලා ඒකට ගැලපෙන කැටකරම කියල දෙන්න. මේ ගානදිහා බලපොෝම් පේනවා මිින්දිපොකුරක් දීලා තියෙන පංචි දලපතාලට ඒ වගේම තියෙනවා දොඩංගෙඩියක් ඒක වටිනාකමාන්තිලා තියෙන පණහයි කියලා. ඊට පස්සේදි අටකේ තියෙනවා අයත්මිදි පොකුරක් අඩු කිරීම ලකුණ දාලා දොඩං ගෙඩිය අත් දාලා තිහායි කියලා. මේමාගක් ආපපුෝන් අපේ පංචි දලපතාල කරන්න පළමුෙන්ම මේට අපිට හිතන වටිනාකමක් දාල නැත්තම් අපි වටිනාකමක් ආදේශ කරගන්නයි ැන පණා හැදන විදිිය. මේ ක්‍රමේ සාර්ථකනෑපුතේ මේක සමහට සාර්ථක කලා පිළිතුර හරින්න පුළුවන් හැබැයි අපි මේවාගේ අවස්ථාවක කරන්නඩෝන පොඩි කෙටි ක්‍රමයයක් තියෙනවා ඒ ගැන ඉක්මණින්මට පිළිතුර ලබාගෙන අපේ කාලේ ඉතිරි කරග්ඩ ක්‍රමයයක් තියනවා ඒ ක්‍රම ගැන තමයි ම පුචිදුරල පපදාාර දැන් කියදට හදන්නේ හරි දැම් මේකේ ින්ම බලන්න පුංචි දලපුතාල පලවැනි සම්බන්ධාව තියෙන්නේ මිදි පොකුරට එකතු කරපුවාම දොරංගඩිය වටිනාකම තමා පනහා එතකොට අපි තීරණය කරන්නුවන මේ දෙකින් කෝකදමින් වටිනාකමෙන් වැඩියක කියලා දෙවනික දිහා බලන්නක දෙවනික තියෙනවා මිදිපොකුරත වටිනාකමෙන් අඩුරපම්ම දොරංගෙඩියේ මිල රුපියාල් තිහායි කියලා එහෙනම් ඔන්න පුංචි දලපුතාලා දන්නවනේ අපිට වැඩියකෙන් අඩුවේ ක අඩු කරන්ඩ වෙන් එහෙනම් එතන වටිනාකම් වැඩියක වෙන්න ආදරනය පුංචිදය පුතේ මිදිපොකුර. එහෙමනං ඔන්න දැන් අපි බලමු මේ වටිනාකමින් වැඩිය එකේ වටිනාකම හොයන්නේ කොහොමද කියලා. හොඳයි එතකොට මේවාගේ සම්බන්තාවයක් සහිත ගනිත ගැටලුවක් ආපුවාම අපිට පුළුවන් වටිනාකමින් වැඩියේ අගය හොයාගඩ. පිට මේ දීල යන අගයන් දෙක එකතු කරනවා. ඒක අන මේක හැටියට නම් පණහාසා හතිය එකතු කරනවා. මතකද මොකදද කරේ අපි වටිනාකමින් වැඩිය එකේ අගේ සොයාගන්්ඩ මේ වටිනාකන්දක එකතු කරලා ඒ ලැබෙන උත්තරේ අපි දෙකෙන් බෙදනවා. ඔන්න මේ හතුකොට පනණහයි තියයි අසුවයි පුංචි දපුතේ අපි ඒක දෙකට බෙදපුවාම කැන අසුව දෙකට බෙදපුවාම හත ලියහයි. කියද හත ලියයි. ොදටම ම තියාගන්න පුජිදලපු තාලා මිදිපපුකරේ වටිනාකම අපිටාව හතලියයයි කියලා දැන්නන්ම් හරි පහස මේ ගනී තුරටි කාදන්න නේද එතකොට අපිට යෙන්නේ අ දොරම් ගෙඩිය මිල හොයාගන්න පුළුවන් හතලිහැ පනහෙන් හතලියයක් අඩුකර පමද හයයි කියලා. ඒකටත් අපි කටිකමයක් හොයමු. එතනද බල කොහොමද මේ වටිනාකමින් අඩ එක නිවැරදි වටිනාකම හොයන්න කියලා. දපි කරන්න පුංචි දපතති හොට ලාගන්ඩ මේ සංඛ්‍යත් දෙක ඒයන්නේ පලවෙනි සම්බන්තාවේ දීලතියන වටිනාමක පණහා දෙමනි සම්බන්තාාව තියන වටනාකම තිහ, මේ පනහින් තියයක් අඩු කරනවා. ඒ විතරක් මදිී ඔන්න මේදේත් කරන්න ඕනෑ. පනහන් තියක් අඩු කරමට පිළිතුති ලබෙන විශසක් කියලා විශස බෙදනවා දෙකට. එතකොට අපිට ලැබෙනව පිළිතුර දහයයි කියලා. මං හිතන පුංචි දුවලපුතාලට මේ කෙටිකරම භාවිතා කරලා. නිවැරදිව පිරිතුර ලාගන්න පුලාාබේ මේමගේ ගැටලුවක්වත් හොඳයි පොචිද පුතේ මෙන්නි මුලින් හද වගේ තවත් ගැටුවක්ම වාලාව නිර්මාණ කරගත්ත මේක තියනවා බලන්න බෑග එකත්ක මිලට පොතේමිල එකතු කරබ රුපියන් ලසුවයි කියලා. ඊට පස්සේ දෙවැනි සම්බන්තාව තියෙනවා බෑග එකේ මිලෙෙන් පොතේ මිලඩු කරපුුවන් විස්සයි කියලා. තැන් අපි මත කර පු ි දල තරට මේක සල්ලාම් වටනාකම වැඩිත ොරගන් ඩෝන. එතකොට බෑගක මිලෙන්නේ පොත මිලාඩු කර තියෙන්නේ ඒයිද මෙතන වටිනාකම වැඩියක වෙන්න පපුචිදපත බෑගක. එහෙම බෑගක මලොහොයන්මකොද කර ඕෝනෑ අපිට පුරුවන් මේ අසුවායි විස්සයි දෙක එකතු කරලා ඒන උත්තර අසවායි විසය එකතු කරප අප පිදන්නවා සයි සීය පෙදනමත් දෙකට එතකොට පනහහායි එම් බෑග එකක මලෙන් ඩෝන අපිට පණහයි කිය අරි නහනක් ඊට පස්සේ අපිට පුළුවන් කොහොමද වටිනාකමෙන් අඩවෙ පොතේමිල හොයා ගණ්ඩ. අසුවෙන් විස්සක් අඩු කරලා අන්න හොඳ ටහගණ්ඩ අසුවෙන් විස්සක් අඩු කරලා ඒ අඋත්ත්‍රේ පංචිදයපත අපි පෙෙනවා දෙකට. අසුවේ විස්සක් අඩු කරපවා අපි දන්නවා හැටයි හැට දෙකට පෙදපුවාම තියහායි ඒනම් පැහැදිලි නේද. හොඳයි එහෙමනං අපේ ඒ වගේම තවත් ගානක්හදල බලුමු. මෙන්න තියන පංචි සෙල්ලම් බඩු දෙක යා හරි ආසයි. ලගති බස් බස් එකක මිලට මෝටර් රතේක මිල නරතන් කාරයෙ මි එකතු කරපුවාම රුපියල් එකසිේ විස් සයිලු. ඊට පාසේ තියෙනවා බස් එකේ මිලෙන් මෝටර් රතේ මිල අඩු කරපුවාම රුපියල් හතලියයිලු. ඒක කියන්නි ද වන්න පංචිදර පර මතක්ව මේ ටිනකම වැඩියක ඩන තර බස්රතේ ඒන අපි බස්සරතේ ම ඉස්සලා මහෙම. ඒක කියන්නේ එකසිය විසරපි හතලියයක් එකතු කරන පංචිදේපුත. එකසිේ විසර හතලියයක් එකතුන අප අපිදාන්නවා හැටයි කෙල එකසිේ හැට බැදනවන් දෙින්. එකසියාට දෙකෙන් බෙදපුවාම අපිට එනවා රෘුපියාල් අසුවක් ඒනගන්න බස්ත ම හයා අසුවයිෙ දැන් අපිටඕන මෝටරත මිල හොයා ගඩ ෝටරත මිල ොන්ඩ එකසේ විස්සෙන් අපි හතලියයක් අඩු කරනවා. එකසිී විස්සෙන් අපි හතලියයක් අඩු කරලා ඒ න උත්තරය අපි දෙකට බෙදලගන්නවා. එතකොට අපිට එකසිී විෙන් හතලයක් අන්න අසූයි අසුව දෙකට බෙදපුුවම් පුතේ හතලියයි. ඔන්නව විදි අපිට පුළුවන් කාලයේ ඉතිරි කරගෙන ප්‍රශ්න පත්තරේ අමාරු පස්සනවලට පිළිතුර හයා ගන්නඩ. එමනන් තවත් අප එක ගනිත ඇටලු ක්‍රම එකටයන්. හොදයි මේතියෙන්නේ අපිට නිතරේන අපේ පුංචි දුවලපුතා වරද ගන්න තවත් ගාන කාට් පත්තුමාරුව ඒකයන්නේ අපිට දෙවා සමහරලාට මෙන්න මේවාය ගාන ගානම් බල්ලමික මේ බලන්ට පලවෙනි ගාන මමත් මගේ මිතුරන්ති දෙෙනත් පසුගිය වෙසක් සමයක අපි ඒිනෑ කා අතර වෙසපපත්තුුවමාරු කර ගතිමු අපාතර හුවමාරූ වෙසක් පත් ගණන කීද. තැන් හුවමාරු කරගාය මමයි මගේ මිතරන් තුන් දෙෙන ඔන්න හොට බදත තියාගන්න පංජු ලපුතල එතන න්නවා මත් ඉන්න තා මිතර තුන් දෙනක් ඉන්නවා. එහන අප මේවාගේ සටහනත්දාගමකයකට ඔන්න මම තමයි සුතු පාර්ටිඉන්නේ. යාලු තුන්දනා තමයි කහ පාට්ටිඉන්නේ පයෙනවන එතකොට මමයි මගේ යාළු තුන්දනා කියපුම අපි ඔක්කොම හතර දෙනන්නේ හැබයි මෙහමද අත්‍යනද පංජිද පපුතේ අපි කාට් පතනතා වෙසපා තුුවමාරුරගද මට මංකත පල් කරගන්න නත්තම් මර්ම මට එකක් දෙන්න එහෙම් බැලුවත්තේම මට මිලදීගණඩ වෙන්න කාට්පත් තුනයි ඒහින්දා අපි මේකට කෙටි ක්‍රමයක් භාවිතාකරු මේ විදිහයට. හොඳයි බලාගන්න මෙහැ එතකට අපි මම ඇරපුවා මේ ම කාට්පතක් මට මත පල් කරගන්න ඇති නිසා මම ඇරපුම තුන් අවශ්‍ය වෙන්නේ එතක යාලු න්න්න තුන් නට තර එහෙනම් තුන යාු ක්ොමින් අපි සියල නම හතරයි එහෙන තුන වැඩිරා පුංචිදයපුතේ හතරෙ මොකද එතනෙදී තමන්ට තමයිකක් ගන්නේ නැති නිසා. එහමල හතරවරත්තුන කියද. තුො ලහයි එහනම් කාට් පත් ඕනවෙන්න පුතේ දොලාහයි. මේ ගාන තවදුරට රත්හවරගනි තත්ක ගන්නක්දමුද. බලන්න මේ ගානය මට මිතුරන් පහකි ඔන්නක යාලුව පස්තිනෙක් කියඉන්නවා. අපි සියලුදදනාම නමසර උදාව නිමිත්තයැතුම් හුවමාර කොර ගතිමු. අප අතර හුවමාර වූ සුබ පැතුම් පත් ගාන කියද. යාළුව පහයි එනම් මාතතින්නා ඔක්කොම හයයි. හමදර මම කියන එතන අතෑරල ඔක්කොම කට්ටේනම් හයයි මට කදා ගණන තමන් අතෑර එතකට පහයි පහ වැඩි කරනවා සියලු දනාම ගානෙන්. පහ කියන මිතුරාංගාන සියලුදනක කියන මත් ඇතුළ ගාන්න. එතකොට වැඩි කරනම පිදන්නවා පස්වරක් හය තිහායි. මේ ගණන් ගට්ලුක් ක්‍රම දෙකක් කියල දුන්නා. තවත් ඒකෙන් තවුරුුවඩ මං මේ අවසාන්ටි කර තිප ගන ගටුවට තවත් එකක් මං කියලද දෙන්න. එකො තවත් දුටත් අපිට මේ කෙටික්‍රමය භාවිතා කිරීම පහසුවයි බලන්න මේක මමත් මගේ මිතුරන් හතර දෙනාත් පසුගේ නත්තල් සමයක අපි එකිනෙකා අතර නත්තල් පත්තුුවභාරු කර ගතිමු. මෙතන ඉන්නවා මමයි මිතුරෝ හතර දෙනෑපුතේ. එතකොට මට පල් කරන්න එකලෙක එතකොට නනිත් මිර තමන්ට පත්ත පල් කරන්න නෑ. එහෙමන මිතුරු හතර දෙනයි ඔක්කොම මමත් එක්ක පහයි එතුකලා අපි මිතුරු හතර දෙනායි ගානෙන් සම්පූර්ණ ගාන වැඩිරන කියැන හතර ඩිරනවා පහෙන් හතරවරක් පහ විස්්සයි එතකොට අපිට ගණඩ පුළුවන් මේ විදිහයට මේ ඉන්න මම මේ මිතුරු හතර දෙෙනනා එහම ඔක්කොම පහයි මිතුර ගාන හතරයි හතර වැඩි කරනවා පයෙන් පිට පිරිිතුර ලබාගණඩපුුවන් පංච ද පුතේ විස්්සයි කියලා. එතකට මං ඔන්න අද පුංචි දල පුතාලගේ පලවෙනි ප්‍රශ්න පතරය වෙනුවෙන් අපහස පස්සනවලට පිල්ිතුර සපේයා ලහුණු රැස් කර ගන්ඩ ගනිත කෙටික්‍රම දෙකක් කියල දුන්නා පංචදුලපතාට පුළුවන් ඉදිරියේන විභාගට මූුණ දීලා එමනත්තම් මේ කරන අපේ එදිනදා කර ප්‍රශ්න පත්තරවලට මූුණ දෙද්දිී මේමගේ ගානක්ආපුවාම මේමගේ කෙටික්‍රම් භාවිතා කළ කාලය ඉතුරු කරගන ඉහර ලකුණක් කරා ගමන් කරන්න. එහමන ආදිනන්නේ පංචදුයපතේ අයත් දවසක ඔයා හම්මුවට එන බලාපොරොත්තුවය එනන් සියලු දෙනාටම පුංචපේ නැනමීරක් සම දෙවා න්න පුංචි පොරිත්තනන්නේ අදට අපිට යන්න වෙලාවා හරි. කාලයනවා තරුණෙ නැහ. හැබැයි දුක්වන්න ා ලබන සතයත් අනිවාරයම පුංචි ෝගලන්ගේ ශිෂත විභාගේයට වැදගත්තන පාඩ මලාවාක් කරග අපි යනවා. එහෙනම් අපිත්තකම රැඳීන්න අපි අදට ගිහින් එන්න. සුප සතයක්.